Iya, Bill, ini dan kata utak kena mama kena kambo enna e mama idal ilangata pol katu handi e wagema lanu ehema nishpadanaya kanna swayan rakiyawak kanna kenek e mahatya hamba enna tamai ada ewilla inne e mama ge nama tamai metsiri කියලා මේ අද අපි ඇවිල්ලා ඉන්නේ මේ ගම ඇවිල්ලා ගාල්ල දිස්ත්‍රික්කයේ වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තලාව ග්‍රාම නිලධාරී වසම තලාව ගමේ තමයි හොඳ අපි ගිහිල්ලා ඒ මාමව හම්බ වෙලා ඒ නිෂ්පාදන කටයුතු කරන විදිය බලමු හරි මෙතිරි මාමා පදිංචි වෙලා ඉන්න ගෙදර නැන්දත් එක්ක බදිංචි වෙලා ඉන්න ගෙදර තමයි මේක. කාටත් හොඳ ආදර්ශයක් දෙන පුද්ගලයෙක් ඉතින් මේ හොඳ ගෙවත්තක් එහෙම හදාගෙන ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ පොඩි ඉඩ කඩ ප්‍රදේශයේ වුණ සෑහෙන්න හොඳ ගෙවත්තක් හොඳට ඕගනයිස් කරලා හදාගෙන තියෙනවා. මාමගේ වැඩ කටයුතු බලන්න අපි මේ බලමු මාමත් එක්කම කතා බහ කරලා. හරි මේ ඉන්නේ මෙත්සිරි මාමා. අන්න ඉදලක් හදන්න තමයි මේ සූදානම් වෙන්නේ. මෙතන මේ ලීය අරගෙන ඉවර වෙලා මෙතනින් මේ විදලා මේ බටපතුරක් දාලා තියෙන්නේ. යට කොටසට මේ ඉදල හරියන්න මොනාද 17 එකකට මේ ඉරට ටික දාලා මෙතට හයි කරලා තියෙන්නේ. දැන් ඊට පස්සේ බලමු ඉතින් මාම වියන විදිය. හොඳ මාම හැම කරගෙන යන්න. කලින් කරලා තිබ්බේනේ. ඔක ටිකක් වෙලා යනවා මේ ඉරට ටික ටින් එකට ෆිට කරගන්න නේ. හොඳනම් තද වෙන්න එපේ. නැත්නම් මේ ගැල හැලෙනුනේ අතු ගන්නකොට. ඒක. ඔකට අපිට මේ ලනු වලින් හදා ගන්න පුළුවන් වෙයි නේ කෙනෙක්ට මේ ඔක මේ මේකටද? ඔව් ඔව්. ඒක මේ වලල් ලොක් තමයි ඒක සාමාන්‍යයෙන් ඒක තේරෙන්නේ නැහැ. බලමු අපි කෙනෙක් කාගෙන් හරි අහලා බලලා. ඔය අර ගෝණි කට්ටක් නේ. ගෝණි කට්ට අර ගෝණි මහා. අඟල් 7 4ක හතරක විතරවත් වලල්ලක් හදන්න වෙනවා. හදන්න වෙනවා. අඩුම ගන්න. අඩුම ගන්න. එතකොට නම් ඉතින් අවුලක් නැහැ. ඔය කෝටු කෑල්ල ගන්න එකේ මේ සයිස් එක කීයේ? මේකද? ඔව්. ඒක අඟල් 5ක් විතර ගත්තත් ඇති. ඇති නේ. ඒකයි මහත්තයා මං අඩුවටනේදී අරන් දෙන්නේ එක ඩ්‍රිල්ලයක් වගේ තිබුණා නම් හොඳයි නේ. පටිය පළල වැඩි වුණා නේ.
ගලවන්නේ කලබලයට සූදානම් කරගත්තට ඒක පොඩ්ඩක් පටිය මදි නේ දිග වැඩි සෝරි දිග වැඩි කමන්නේ අපි ඔහම හදලා පෙන්නමු අපි හදපු එකකුත් පෙන්නමුකෝ කුණ්‍ය කපන්න වෙනවානේ ගෝණි කටුව තියෙන හින්දා ලේසියි නේ. ඔව් නැත්නම්. නැත්නම් ඊට උහාට මහාට කර කර ලනුව දාන්න ඕනේ. දිග වැඩියකුත් නැහැ කෝටුව මට හිතෙනේ හැදිලා එනකොටනේ මේ අර මේ පොඩි ටින් එක හන්ද ඉරු ටික ඇනේ යන්නේ ආ
තියෙනවානේ. මදි වුණානේ පොඩ්ඩක්. නෑ දිග වැඩි මේ පටිය. කුණ්‍ය කුණ්‍ය දිග වැඩි. ඔව් දැන්ට අපි ඉතින් කෙරෙන විදිය පොඩ්ඩක් වෙන්නවහම ඉතින් ඔක තමයි වැඩේ නේ. දැන් මේ විදියට අන්තිමට අර මෙහා කෑල්ලකින් දාලා හිර කරගන්න ලනු කොට නේ. මේකද? ඔව් දැන් අන්තිමට මේ ලන්න දිගාරෙන්නේ නැති වෙන්නේ හිර කරන්නේ මෙහාට වෙන්න කෑල්ලකින් මේ දැන් මේක මෙතන කපලා දැම්මත් අවුලන්නේ නැහැ. අවුලන්නේ නැහැ. හ්ම්. ඕනනම් ගැටයක් දාගන්න පුළුවන්. දාන්න පුළුවන් ගැට ඒක ගැට පේන්නේ නැහැ නේද? දැන් පේනවා. දැන්වත් පේනවා. ඔව්. අර ඊට මදි වුණා මේක. ඔව්. මේ කුණි පොඩක් පටු කරාන මේ ඉරට ගන්නට තියෙන තියෙන අර වගේ අපි හදල ඉවර වෙච්ච එකක් පෙන්නම් මෙන්න මේ විදියට තමයි ඒක තියෙන මේ තියෙන හදල ඉවර වෙච්ච එක මේ අරක කුණ්‍ය දිග වැඩි වුණානේ මේකනේ පොඩ්ඩක් පටු කරන්න ඕනේ ඒක හන්ද මේක ආපහු ගලවනවා ආ හරි ඊළඟට ලනු වියන්න යන්නේ මේ ලනු පොල් කොහු වලින් මේ නිකන් වෙලුම් හදලා තියෙන්නේ නේ මම ඔව් සාමාන්‍යයෙන් නිකන් අතේ මෙලි තියලා මෙහා තියෙන්නේ මිරිකන ආ කොහොටි කොහොටි තියලා ඔව් කොහොම කොහොම ආ කොහු ඩිංගක් අරගෙන ගානට මෙහෙම කුලි දි කරලා ඔව් මේ ලැලුඩ හදන්න පුළුවන් ආ ඒ වගේ මෙහෙම පොඩි කොටස් ටිකක් හදා ගන්න ඕනේ ඊට පස්සේ තමයි දැන් හා කරගෙන යන්න
කෙනෙක්ට ගෙදර ඉන්න ගමන් ඉතින් කරන්න හොඳ වැඩක් නේ නනුවක් ව්‍යා ගන්න පුළුවන් නිකන් නිදහසේ ඉන්න කාලය අරගෙන නේ පොල් ඔය ඔතන තියෙන්නේ පොල් එල්ලක ලෙලිද මාමේ ගෙන්දිද ලෙල්ලකට වැඩි ලෙල්ලකට වැඩි ලෙල්ලෙන් කෙන්දි ගලවන්නේ කොහමද ගනවන්නේ දැන් මේ මඩි දානනේ මත ආ වතුර දාලා පෙඟෙන්න ඕනේ මඩි දාන මාස දෙක තුනක් විතර පහුණාට පස්සේ ඔව් ඉතින් ඊළඟ මේ තම හරි ගස්ප ගන්න මේ අරගෙන තලල තලලද ගන්න ඔව් ඔව් තලල කොහොම මේ අර කුඩු අයින් කරන අයින් කරන ඔව් කැඳ ටික විතරක් ගන්න ඕනේ මේ පාර මේව හොදලා වේල්ලා හදල් තියෙන ලනු කරල්ලක් සත පහළව ඒ කාලෙ කොසුත් හදන්න පුළුවන් මාමටනේ අපි පස්සේ දවසක කොස්සක් හදන හැටි බලමුනේ ඒකත් තියන්න නැද්ද මෙතන කොස්සට එකෙන් ඉල්ල හදා වි කන්නම් ඉන්නේ මෙයා හදන්නේ පෙ මහන්සි වෙන්න ඕනේ ඉතින් ඕ මහන්සි නොවි ඉතින් දේවල් කරන්න බැහැනේ නේ මම නම් කුසේ මට තේරෙන්නේ නැහැ ඕ ආයි ගානින් පෙන්නුම් මම නන්දි ගානින් පෙන්න දෙන්න ඉතලා හටන්න මම නලන් දැන් විනාඩි 5කින් විතර වගේ මම සාමාන්‍යයෙන් අඩි 6ක 8ක විතර 6ක විතරනේ 6ක විතර ලන්නක් වෙව්වා හයට වැඩි ඒක ඇති මම මාමට දැන් ඔය මේ දැන් ඇවිල්ලා නන්ද මම මෙහාට එන්නකො මේ ඔය තියෙන්නේ කොස්ස හදපු එක මාමයි නන්දයි තමයි ජීවත් වෙන්නේ ගෙදර මේ මාමට මේවා කරන්න මේ ආයුධ මොනව හරි ඕන නම් මොනවයි ඕන වෙන්නේ මට නම් කියන්න දෙන්නේ නැහැ මත්තේ ඔය ඒ හැම පහසු දෙයක් තියෙනම් ඉතින් හොඳයි කියලා හිතනවා ඔව් අර මේ හරි විදිනේව එහෙමනේ ඔන්නේ මේ සුදැසි පිහිගද යන්නේ ඒක කෙන්න ඔය කෝපේ කෑලි දෙකෙන් ඔයි කෑලි දෙකෙන් තමයි කරන්නේ නේ ඕකෙන් ඉතින් අමාරු අත උනත් කැපෙන්න ඉඩ තියෙනවා අර ඉදලේ මේ එක විදින්නයි නේ හරි ඒක ඔන්න මේ ඒකට විදින්න මොකක් හරි උපකරණයක් තියෙනවා නම් ලේසි නේ බලමු අපි එහෙම මොකක් හරි කරගන්න ඊළඟට මේ පොල් කටු හැන්දනේ ඔය තියෙන්නේ මිටි කපපුවා මාමා නෑ එතකොට ඔය පොල් කට සුද්ධ කරලා තියෙන්නේ ඔය පිහි වලින්ම තමයි ඔව් ඔක්කොම ඒ ලොකු පිහියක් ගන්නවා ඔව් ඒ පිහි ඊට පස්සේ ඔය හිල් විදලා තියෙන්නේ මේ පොඩි පිහි වලින් ඔව් පොඩි හැන්දි වලට ඉදලට ඒවට උපකරණ මොනවා හරි තියෙනවා විදින්න එහෙම කරන්න මේ පහසු විදියක් තියෙනවා නම් හොඳයි නේ හරි කමන්නේ මාම ඒ විදියට හැමිට සුද්ධ කරගන්නයි තියෙන්නේ නේ හරි මාමගේ නිෂ්පාදන මේ තියෙන්නේ ලනු තියෙනවා මෙතන එතකොට මේ තියෙන්නේ ඉදලා කොස්ස පොල් කටු හැන්ද මාමා තමයි නිෂ්පාදනය කරන්නේ මාමා මෙත්‍රි
නෑ WR මෙච්චිරි නේ මාමත් තලාව ග්‍රාම නිලධාරි වසමේ පදිංචි සමුද්දී ප්‍රතිලාභියෙක් ඉතින් මාමගේ හැකියාවෙන් කරපු නිෂ්පාදන තමයි මේ තියෙන්නේ හොඳ අදට අපි සමු ගන්නවා මේ මේ වගේ තව ඉස්සරහට වීඩියෝ එකකින් හම් වෙනකන් එහෙනම් අපි මෙත්සිරි මාමගේ ගෙදර ඉඳගෙන අද සමු ගන්නවා